Semua sudah dahulu sakit parah tenaganya, makanya alus sulit nanti. Mungkin nona adat tawa alut ma alut tuh ide kak cara. Karena ini ada khata akhiran balap rute tuh ini min mevagi, biaya ya pahlane karena peluang min mevagi ekdiksha orang gaman karena rata paripatyaak nirmana kerja ini kohma dekini kak. Mama ada mev video yang gokul untuk khata akhiran balap rute ini godak kuatnya video kak kebetulannya godak wedagat paripatyaak. Make up itu ekade ekade biteraknya, beda kehipyaak sandham yudagan peluang. Yang ini mama idiri ada khata akhiran balap rute tuh no. Itu nih menang, ada kata karena mau paripati hari malaysian kohomada nirmana keragannya kohomada kila. Eh menang video kita yang kali ini mage YouTube channel kita mau subscribe kalian tentang subscribe karena ya apa itu nih bell icon nih kita klik karena mungkin mama mewah gitu pada kita video kita dap gama, wogolo danuat tuh nanti sa. Itu nih nirmana ya sandha apa itu yam yam item kehipya kona itu nih menem wogolo untuk penat ya na. ICA kata mai pradana ma item mereka. Itu nih ICA kayak bila CD hati lihat dah hati kina ICA ke. Mie ogolun te pay nanti ya na CIUF. Emang netam CI microfarad panahai voltage capacitor ekak kapi dawasha be nama. Visi dekai om resistor ekak. Ewa game apit me nirmane sandaha LED bulb ogolun kemati parti kung ogolun te LED bulb pahavi cikaran pulua. Ewa game pari pate nimo wage nimo te nirmane keri mate me nime dot board deka awasha nite tawat visi shi dekak kian nono ogolun te pulua. Me pari pate saman dekaran IC base yake manetam hatali ay dahate IC base tino kado alulame nime wage me base ekak ogolun te pahasaga to tim beri belahari IC ekate හානියක් පරිපතයට හානියක් IC එකට හානියක් ඇති වුණොත් ඕගොල්ලොන්ට පුළුවන් ඒ IC එක ඉවත් කරලා මේ බේස් එකෙන් ගලවලා ඕගොල්ලොන්ට වෙන IC එකක් සම්බන්ධ කරගන්න. එහෙම නැති වුණොත් ඕගොල්ලොන්ට වෙනවා බැරි වෙලා හරි මේ IC එක අපි බෝඩ් එකටම පෑසුවොත් IC එකේ මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් ඒ IC එක ආය ගලවන එක ඒක අපිට කරදරයක්. ඒ නිසා මෙන්න මේ වගේ IC බේස් එකක් සම්බන්ධ කරගත්තාම ඕගොල්ලොන්ට වැඩේ තවත් ලේසියි කියලා මම හිතනවා. හරි. ඕගොල්ලොන්ට දැන් බලා ගන්න පුළුවන් මේ තමයි CD 4017 එමන් නැත්තම් CD 4017 කියන IC එක තමයි මේ ඔයගොල්ලෝට දැන් පේන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝට මේකේ පේනවා කොළ පාටින් අවුට්පුට් 9ක් ඒ වගේම තවත් පාට පාටින් එක එක පින් නම් කරලා තියෙනවා. මම දැන් මේ පින් පිළිබඳව කතා කරන්නම්. අපි මේ නිර්මාණය සඳහා පාවිච්චි කරන්නේ VCC පින් එක, රීසෙට් පින් එක, ක්ලොක් පින් එක, එනේබල් පින් එක. ඒ වගේම අවුට්පුට් බින්දුවේ සිට 9 දක්වා අපි පාවිච්චි කරනවා. ඒකිනුත් අපි මේ නිර්මාණය සඳහා අවුට්පුට් 6ක් පාවිච්චි කරන්නේ. මම දැන් කියලා දෙන්නම් කොහොමද මේ IC එක වැඩ කරන්නේ කොහොමද කියන එක මම ඔයගොල්ලන්ට කෙටියෙන් කතා කරන්නම්. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි සාමාන්‍ය දෙනම් VCC ග්‍රවුන්ඩ් පින් එකෙන් තමයි අපි මේ IC එකට සප්ලයි විදුලිය ලබා දෙන්නේ. ඊළඟට මේකේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් පින් තියෙනවා අපි LED සම්බන්ධ කරන්නේ මෙන්න මේ පින් වලට. එතකොට මේක එකේ ඉඳන් පිළිවෙලට අපි හදා ගන්න ඕන. මේක දැන් එකේ ගත්තාම පළවෙනි පින් එකේ LED බල්බ් එක දෙවෙනි පින් එක එහෙම නෙවෙයි තියෙන්නේ. එතකොට මේකේ පළවෙනි පින් එකේ තියෙන්නේ පස්වෙනි අවුට් එක. මම නැත්තම් පස්වෙනි LED බල්බ් එක තමයි එතනින් තියෙන්නේ. එතකොට අපි මේක නම් කරලා හදා ගන්න ඕන. අපි බින්දුවේ ඉඳන් පටන් ගන්න ඕන. එතකොට තුන්වෙනි එක තමයි අංක 1 වෙන්නේ. තුන්වෙනි පින් එක තමයි බින්දුව එහෙම නැත්නම් අංක 1 තමයි මේ තියෙන්නේ. බින්දුවෙන් ඉඳලා තමයි පටන් ගන්න බින්දුව 1 2 3 එහෙම තමයි යන්නේ. එතකොට පළවෙනියට අපි සම්බන්ධ කරන්න ඕන තුන්වෙනි එක 1 ඊළඟට මේක 2 මේක 3 මේක 4 මේක 5 මේක 6. ඔයගොල්ලෝ දැක්කනේ. එතකොට තුන්වෙනි පින් එක තියෙන්නේ හත්වෙනි පින් එක. හතරවෙනි පින් එක තියෙන්නේ මේ පැත්ත. එදින් එහෙම තමයි මේකේ මේ IC එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි එක ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. ඔයාලා මේ වයර් එහෙම නැත්නම් මේ පාස්න තැන් ඒ තැන් වලින් පාස්සලා ඔයාලා මේ පැත්තට වයර් ටික අරන් පිළිවෙලට හදාගන්න. ඉතින් මේක ගැන එච්චරයි විස්තර කරන්න තියෙන්නේ. ඉතින් නමුත් වෙන්නේ ඊළඟට මේ තියෙන අවුට්පුට් 9 ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් රීසෙට් පින් එක. මේ රීසෙට් කියලා කියන්නේ මොකද්ද? අපි මේකට විදුලිය ලබා දීලා බල්බ් ටික මෙම සම්බන්ධ කරාම මේක එකේ ඉඳන් එහෙම නැත්නම් බින්දුවේ ඉඳන් 9 දක්වා මේ බල්බ් එක නිවි නිවෙනවා ඊළඟ එක පාත් වෙනවා. ආයි ඊළඟ එක නිවෙනවා ඊළඟ එක පාත් වෙනවා. එහෙම එහෙම එකෙන් එක පැටර්න් එකට බලලා 9 දක්වාම ගිහිල්ලා තමයි ආයි බින්දුවට එන්නේ. එතකොට අපි මේකේ පින් පාවිච්චි කරන්නේ 3ක් නම්. මම දල වශයෙන් කියන්නේ අපි 6ක් පාවිච්චි කරනවා. අපි මේකේ පින් 3ක් පාවිච්චි කරනවා කියමු. බින්දුව 1 2. එතකොට 3යි. එතකොට මෙන්න මේ රීසෙට් පින් එකෙන් වයර් එකක් අරගෙන මේ රීසෙට් පින් එකට මේ පල්ස් එකක් එමන් නැත්නම් ධන විදුලියක් ලැබුණු ගමන්ම නැවතත් මුලට එනවා.
ඉතින් ඔයගොල්ලෝ හිතන්න දැන් මේක එකේ බිඳුවේ ඉඳන් 1 2 3 4 5 6 7 9 රීසෙට් වෙනවා මෙතෙන්ට ආව. ඒක තමයි මේක ප්‍රෝග්‍රෑම් එක හදලා දෙන්නේ. හැබැයි මෙතනින් අපි වයර් එකක් අරගෙන අපි 1 2 3 4 වෙනි අපි පාවිච්චි කරන්නේ අවුට්පුට් 3යි නම්. බිඳුව 1 2. ඊට පස්සේ එන්න කීවෙනි එකට 3 වෙනි එකටනේ. අපි මෙතනින් වයර් එකක් අරගෙන මෙතෙන්ට පාස් කරනවා. මෙතෙන්ට පාස් වුවාම අර බල්බ් රටාව 1 2 3 ආයෙ නැවතත් යනවා 1 2 3 ආයෙ නැවතත් යනවා 1 2 3 බැරි වෙලා හරි ඕගොල්ලෝ අවුට්පුට් 3ක් නම් පාවිච්චි කරන්නේ මේ රීසෙට් පින් එකට අපි මෙහෙම විදුලියක් දුන්නේ නැතෝ ඉතින් මේ බල්බ් තුන 1 2 3 පත් වෙලා ගොඩාක් වෙලා නිවිලා තිබුණා ඒයි මොකද මේ ඔක්කොම ටික ගිහිල්ලා නැවත මෙතෙන්ට එන්න ඕන නිසා අන්න ඒ නිසායි මේ වයර් එක අරගෙන අපි මෙතෙන්ට පාස් ගන්න ඉතින් මම මේ නිර්මාණය සඳහා අවුට්පුට් 6යි පාවිච්චි කරන්නේ ඒ නිසා මම 7 වෙනි පින් එකේ ඉඳන් 15 වෙනි පින් එකට වයර් එකක් පාස් කරනවා මොකද 1.1 2 3 4 5 6 පත් වෙනවා 7 වෙනි එක පත් වෙනකොටම ඒ 7 වෙනි එකට එන සිග්නල් එක කෙලින්ම වයර් එක හරහා 15 වෙනි පින් එකට එවන්න නැත්නම් රීසෙට් පින් එකට යනවා ගියප ගමන් එයා දැනගන්නවා රීසෙට් සිග්නල් එක තමයි ලැබුණේ එයා ටග් ගාලා රීසෙට් කරනවා රීසෙට් කරාම නැවතත් 1 ඉඳන් බිඳුවේ ඉඳන් 1.1 2 3 4 5 6 7 වෙනි එකට යනවා නැවත රීසෙට් වෙනවා 1.1 2 3 4 5 6 7 එහෙම තමයි යන්නේ. ඉතින් හරිම ලේසි හරිම සරලයි. ඕගොල්ලෝ දැන් බැරි වෙලා හරි පින් 3ක් නම් පාවිච්චි කරන්නේ 0 2 3 වෙනි පින් එකට වයර් එකක් පාසලා ඒක රීසෙට් පින් එකට සම්බන්ධ කරාම දිගටම රටාව ඒ දිගටම වෙනවා. දැන් අපි මේක මේ රටාව අපිට ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන් කියලා මම ඉස්සෙල්ලා ඕගොල්ලන්ට කිව්වා. ඉතින් මේ පරි මේ මේ රටා ටික අපිට යොදාගෙන මුදුරැස් මාලාවකට උනත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසාම තමයි මම මේ නිර්මාණය කරන්නේ. හරිම ලේසියෙන් මේ පරිපතේ හදාගත්තු ඉතින් ඉතින් දැන් ඕගොල්ලෝ මේකේ අපි බුදුරැස් මාලාව විහිදෙන එමන් නැත්තම් පාට පහ බෞද්ධ ගොඩියේ පාට පහක් දාලා බෞද්ධ ගොඩියේ පාට පහ දාලා මෙහෙම විහිදෙනකොට පාට පහ ගිහිල්ලා 5 වෙනි පින් එක ඊට පස්සේ 6 වෙනි පින් එකට සිග්නල් එක ආව ගමන් නැවතත් ආයේ මුලට එන්න ඕන. එහෙම නැති වුණොත් අර ඉතුරු බල්බ් ටික පත් වෙලා නිවිලමයි තියෙන්නේ. මොකද මේ නිවිල තියෙන්නේ ඉතුරු පින් ටිකත් මේක පියවරෙන් පියවර යන නිසා. 1 2 3 4 5 6 7 8 9 කියලා අර විදියට ඒ ඉතුරු පින් ටික ගිහිල්ලා තමයි ආයේ බිඳුවේ ඉඳන් පටන් ගන්න. එතකොට අර පින් ටික යන වෙලාවට අර ඉතුරු බල්බ් ටික සියල්ල නිවිලා තිනවා. ඒ තප්පර ගානට නිවිලා තිනවා. ඉතින් ඒ නිසා එතන ඒ ටයිම් එක අඩු කරන්න ඕන නිසා සහ ඒ බුදුරජාණන් මාලාවකට පාවිච්චි කරොත් ඉතින් ඒකේ වේගය අපි එහෙම කඩලා දැම්මහම එතකොට ඉක්මනට ඉක්මනට බල්බ් ටික පත් වෙනවා. ගොඩක් වෙලා නිවිලා තියෙන්නේ. ඒක අපිට අපහසුයි ගොඩක් වෙලා නිවිලා තිබුණොත් අර විදියට හදාගත්තාම අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයා පාවිච්චි කරන්නේ පින් දෙකද? පින් එකද? බිඳුව එකට එහෙනම් වයර් එක පාසල්. ඔයා තුනක් නම් පාවිච්චි කරන්නේ මේකේ තියෙන විදියට බිඳුවත් එක්ක තමයි වා ගන්න ඕන. බිඳුව 1 2 3 එහෙම යන්නේ. ඉතින් ඒ විදියට තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට ඔයගොල්ලෝට කතා කරන්න ඕන පින් එකක් තමයි 14 වෙනි පින් එක. මොකද මේ 14 වෙනි පින් එකේ තියෙන්නේ ක්ලොක්. ක්ලොක් පල්ස් එක කියලා කියන්නේ අපි බල්බ් ටික සියල්ලම සම්බන්ධ කරගත්තාම මේ ක්ලොක් පල්ස් එකට ධන විදුලියක් ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් ධන පල්ස් එකක්. එහෙම නැත්නම් මෙහෙම අපි හිතමු වයර් කැල්ලක් කරා මේ පින් එකට අපි ධන මෙහෙම තියලා ගත්තාම මෙහෙම තිබ්බ ගමන් එක බල්බ් එකකට පයින්නවා. ආයෙ තිබ්බ ගමන් තව බල්බ් එකකට පයින්නවා. ආයෙ තිබ්බ ගමන් තව බල්බ් එකකට පයින්නවා. ඉතින් එන්න ඒ පින් එකට තමයි අපි ක්ලොක් පල්ස් එක දෙන්නේ. මම මේ පල්ස් එක ගැන ඕගොල්ලන්ට වැඩි විස්තර කතා කරන්නේ නැහැ. මම මේ පල්ස් එක ගැන ඔයගොල්ලෝ වෙනම මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඒ ගැන දැන්ම හිතන්න යන්න ඕනේ. අපි මේකට විදුලිය ලබා දෙන විදිය ගැන දැන් අපි කතා කරමු. ඉතින් මේ තියෙන්නේ ඕගොල්ලන්ට මම පෙන්නපු CD 40017. එහෙම නැත්නම් 4017 කියන IC එක. ඉතින් මේ IC එකට විදුලිය සප්ලයි කරන හැටි තමයි දැන් මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් ඕගොල්ලන්ටම බලා ගන්න පුළුවන් මම සයිඩ් එකෙන් මේක ඩේටා ෂීට් එකක් දාලා තියෙනවා. ඉතින් අපි දැන් පළවෙනිම දන්නු මේකේ VCC එකේ ග්‍රවුන්ඩ් එකයි මොන පින් එකේද තියෙන්නේ කියලා. එතකොට ඒ පින් දෙකෙන් අපි වයර් දෙකක් පාස් ගන්න ඕන. ඊළඟට අපි කැපැසිටර් එකක් ඕගොල්ලන්ට පේනවා මම දාලා තියෙනවා උඩ CI මයික්‍රොෆරඩ් 50යි වෝල්ටේජ්. වෝල්ටේජ් එක සාමාන්යයෙන් අඩු ප්‍රමාණයක් උනත් ප්‍රශ්න නැහැ. 16 15 වුණත් ප්‍රශ්න නැහැ. මොකද අපි ලොකු විදුලියක් මේකට ලබා දෙන්නේ නැති නිසා ඒක කිසිම ගැටලුවක් නැහැ. ඕගොල්ලන්ට පුළුවන් සාමාන්යයෙන් කැපැසිටර් වෝල්ටේජ් ගන්න වෙනස් කරලා ගැටලුවක් නැහැ. CI මයික්‍රොෆරඩ් කැපැසිටර් එකක් යොදා ගන්න පුළුවන්. ඉතින් මේ කැපැසිටර් එක තුලනොත් වෙන්නේ අවශ්‍ය විදුලිය ගබඩා කර ගැනීමක්. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා මෙන්න මේ විදිහට 16 වෙනි පින් එකේ ඉඳන් කැපැසිටර් එකේ ධන පැත්ත. කැපැසිටර් එකේ ධන පැත්ත මේ 16 පින් එකට අපි පාස් ගන්න ඕන. කැපැසිටර් එක අපි ලෝඩ් බෝඩ් එකේ කොහේ හරි අයිනකින් පාස්ගෙන එතනින් අපි ගන්නට ලස්සනට පරිපථය නිර්මාණය කරගන්න ලස්සනට පරිපථය ඩිසයින් කරගන්න මම පාස්වල තිබුණා වගේ ඊටත් වඩා ලස්සනට පුළුවන් නම් ඔයගොල්ලෝ හදාගන්න. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට කැපැසිටර් එක පාස්ගෙන
අපි කැපෑසිටර් එකේ ඍණ පැත්ත මේ IC එකේ මම නැත්තම් අපි IC එක තියන්න කලින් IC බේස් එක ගමු IC බේස් එකේ ඍණට මම නැත්තම් ඍණ තමයි අපේ 8 වෙනි පින් එක. ඒ 8 වෙනි පින් එකට මම මෙන්න මේ විදිහට වයර් එකක් පාස් ගන්න ඕන. ඒ කැපැසිටර් එක හරහා තමයි අපි විදුලිය ලබා දෙන්නේ. මොකද එතකොට ඒ කැපැසිටර් එකේ විදුලියක් ගබඩා වෙනවා. IC එකට අවශ්‍ය කරන විදුලිය ඒ කැපැසිටර් එක තුල drop වීමකින් තොරව. ඒ කියන්නේ එකපාර විදුලිය ගියහම ඒ drop වීමකින් තොරව මේ කැපැසිටර් එකේ අවශ්‍ය ප්‍රමාණය ගබඩා වෙලා තියෙනවා. මුළු පරිපථයටම එතනින් බෙදලා දෙන්න පුළුවන්. ඉතින් ඊළඟට මම මෙන්න මේ විදියට රතු පාටින්ම ඒ pin එකෙම වයර් එකක් අරගෙන එහෙම නැත්නම් කැපැසිටර් එක මුලින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ කැමති විදියට මේ ධන වයර් එක මම පාස් ගන්නවා. පාස් කරගෙන මම ඒ දෙක මුලින් අයිනකට කරගන්නම්. මේ IC එකට විදුලිය ලබා දෙන වයර් දෙක කියලා ඕගොල්ලෝ හිතා ගන්න. මෙන්න මේ විදියට ඇඳගත්තාම මම මේ විදියට මේක පාස් ගන්නවා. මෙන්න මෙහෙම. ඊට පස්සේ දැන් අපිට ඊළඟට මොකද්ද පාස් ගන්න තියෙන්නේ? අපි ඊළඟට පාස් ගමු මේකේ output 6. මම මේකට පාවිච්චි කරලා තියෙන output 6ක් ඕගොල්ලන්ට පුළුවන් මේකේ output 6 පාස් ගන්න. මම මගේ එකේ පාස් ගත්ත විදිහට මම ඕගොල්ලන්ට අඳලා පෙන්නන්නම්. අපි දැන් කොහොමද පාස් ගන්නෙ? පළවෙනි එක තමයි බිඳුව. මෙතන බිඳුව. එතකොට බිඳුව කියන්නේ 3 වෙනි pin එක. අපිට pin එක ප්‍රශ්නයක් නැහැ. අපි අංක 1 තියෙන්නේ මොන පින් එකකින් කියලා බලලා තමයි අපි වයර් එක ගන්න ඕන. ඒකවල මම පාස් ගන්නවා මුලින්ම බිඳුව කියන එහෙම නැත්නම් බිඳුව කියන පින් එකෙන් තමයි මම වයර් එක මුලින්ම පාස් ගන්නෙ. මොකද ඒක තමයි මගේ පරිපථයේ පළවෙනිම බල්බ් එකට එහෙම නැත්නම් පළවෙනිම අවුට්පුට් එක හැටියට මම පාවිච්චි කරන්නේ. ඉතින් අවුට්පුට් ගොඩක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා. මං ඉස්සෙල්ලත් කතා කරා මේ හැම එකකින්ම අපිට ගන්න අවස්ථාවක් නැහැ. අපි පාවිච්චි කරන අවුට්පුට් එකට විතරයි අපි වයර් එක ගන්න. ඉතින් මම මුලින්ම 3 වෙනි පින් එකෙන් මෙන්න මේ විදිහට මම වයර් එකක් පාස් ගන්නවා. මම මෙන්න මෙහෙම මේකේ මේ විදිහට මම මෙන්න මෙතනින් එළියට වයර් එකක් ගන්නවා. ඕගොල්ලන්ට ඒක මම නම් කරන්නම්. මේකේ මගේ ඩයග්‍රෑම් එකේ මම ඕගොල්ලන්ට නම් කරන්නම් ඒක පාටකින්. මෙන්න මේ විදිහට නිල් පාටින් මම නම් කරනවා. ඊළඟට දෙවෙනි පින් එක මගේ මොකද්ද වෙන්නේ? අංක 1. නෑ අපින් අංක 2. ඒකෝර පින් එක 2 පටලවා ගන්න එපා. ඒ නිසා අංක 1 තමයි මේකේ පින් එකේ 2. ඊළඟට 3 වෙනි පින් එක මොකද්ද? ඔයගොල්ලෝ හිතන්න. 3 වෙනි පින් එක තමයි 7 වෙනි පින් එක. ඉතින් ළඟ ළඟම නැහැ මේ විදියට අපි අවශ්‍ය විදියට වයර් ටික පාස්සගෙන ඒ අවශ්‍ය විදියට මාරු කරගෙන සම්බන්ධ කරගන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මම මෙන්න මේ විදියට මේකේ data sheet එක බලලා මේ විදියට මම පාස් ගන්න ඕන. මොකද ඒ අදාළ තැන් වලට තියෙන පින් වලින් අපි වයර් ටික අර ගන්න ඕනේ. එහෙම නැති වුණොත් අතරින් පතර පත් වෙනවා මිසක්ක එක පත් වෙලා තුන පත් වෙනවා දෙක පත් වෙලා මින් පත් වෙනවා. ඉතින් එහෙම තමයි පත් වෙන්නේ. ඉතින් ඒක නිසා මම මෙන්න මේ විදියට ගන්නවා. මගේ එතකොට දැන් පළවෙනි පින් එක තමයි 3 වෙනි පින් එක බිඳුව 3. ඊළඟට 1 තමයි 2 2 තමයි 4. එතකොට නිල් කහ රතු වශයෙන් මම නම් කරගත්තා. ඊළඟට 4 ඊළඟට අපි බලන්න ඕන 3 වෙනි එක. එහෙම නැත්නම් අපි දැන් අඳින්න යන්නේ 4 වෙනි පින් එක 2 ඊළඟට 3 වෙනි පින් එක තමයි 7. එතකොට නිල් කහ රතු සුදු වශයෙන් එන්න ඕනේ. තින් සුදු ඇඳු තීමගේ පසුබිමස් වලින් සා පේන්නේ නැහැ. ඒ නිසා මම ටිකක් සාමාන්‍යයෙන් වෙන පාටකින් දාන්නම් මේ විදිහට. එතකොට අපි අවුට්පුට් 4ක් නම් කරගෙන ඉවරයි. බිඳුව 1 2 3 වශයෙන් ගත්තා. එතකොට 3 වෙනි පින් එකද දැන් අපිට තියෙන්නේ 4 වෙනි එකෙන් අවුට්පුට් එකක් ගන්න. අපි 4 වෙනි පින් එක තියෙන්නේ IC එකේ අනිත් පැත්තේ. 10 වෙනි පින් එක තමයි අපේ 4 වෙනි පින් එක. මම ඒක මෙහෙම මැදින් දාලා වයර් එකක් පාස් ගන්න. ඔයගොල්ලෝ එක පාස් කරලා අසන්නට පාස් ගන්න. මේගොල්ලන්ට බලා ගන්න උන්ස මම මේක අඳින්නේ. ඉතින් හරිම ලේසි 100%ක් මට විශ්වාසයි. ඔයා මේ විදිහට කරලා බලන්න. අනිවාර්යයෙන්ම මේ පරිපථය ක්‍රියා කරනවාමයි. ඉතින් මෙන්න මේ විදිහට මම වයර් එක පාස් ගන්නවා. නිල් කහ රතු සුදු තැඹිලි වශයෙන්. ඊළඟට මගේ පරිපථයෙන් මම තව අවුට්පුට් එකක් මම අරගෙන තියෙනවා. දැන් තැඹිලිත් මම මෙහෙම නම් කරගන්නවා. ඊළඟට අනිත් අවුට්පුට් එක මම අරගන්නේ. එතකොට මම පාට බිඳුවත් එක්ක බිඳුව 1 2 3 4 5 මම තව එකක් ගන්නවා. එහෙම නැත්නම් නිල් කහ රතු සුදු තැඹිලි තව එක අවුට්පුට් එකක් මම මේ පරිපථයේ අරගෙන තියෙනවා. ඒක තමයි අපි උඩින්ම ගන්නෙ මෙන්න මේ විදිහට.
ඉතින් බලන්න පස්වෙනි පින් එක එමන් නැත්නම් පළවෙනි පින් එක වශයෙන් තමයි මේක නම් කරන්නේ මේ විදිහට මම කොළ පාටෙන් සලකුණු කර ගන්නවා ඊළඟට අපිට දැන් මොකද්ද මේක ඇඳ ගන්න තියෙන්නේ ඕගොල්ලොන්ට මතක ඇති මම ඕගොල්ලොන්ට කිව්වා මේක රීසෙට් පින් එකට අපි පාවිච්චි කරන පින් ටික ගත්තාම ඊට පස්සේ ඉවර වෙන පින් එකෙන් ඉඳලා අපි වයර් එකක් පාස් ගන්න ඕන කියලා මම ඊට කලින් මේක මම අවුට්පුට් කියලා මම මෙන්න මේ විදිහට නම් කරගන්නම් ඉතින් අවුට්පුට් කියලා නම් කරගත්තාම ඕගොල්ලොන්ට ලේසි එතකොට බලා ගන්න මේක ඩයග්‍රෑම් එක බලාගත්තත් ඕගොල්ලොන්ට පුළුවන් මේකේ පරිපත ටික බොහොම අපූර්වට නිර්මාණය කරගන්න ඒක කිසිම ගැටලුවක් නැහැ ඉතින් මම ඕගොල්ලොන්ට කිව්වා රීසෙට් පින් එකේ ඉඳන් අපි ඉවර වෙන බල්බ් එකේ පින් එකට වයර් එකක් පාස් ගන්න ඕන කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ 6 වෙනි පින් එකට වයර් එකක් පාස් ගන්න පොඩ්ඩයි මම පේන්න පැහැදිලිව පාස් ගන්නම්. එතකොට ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ බල්බ් කිහිපයද එහෙම නැත්නම් බල්බ් පහද 6 වෙනි පින් එකෙන් ඔයාලා වයර් එකක් පාස් ගන්න ඕන අනිවාර්යෙන්ම. එහෙම නැත්නම් ඉතුරු බල්බ් ටිකත් පත් වෙලා එනකන් ඔයාලා දාපු බල්බ් ටික නිවිලා තියනවා අර ලයිට් එක පත් වෙන. එතකොට ලොකු කාලයක් එතන බල්බ් නිවිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම පාවිච්චි කරන බල්බ් ටික එහෙම නැත්නම් ගත්ත පින් ටිකට අමතරව ඒ ගත්ත පින් එක අවසාන පින් එකට ඊට පස්සේ පින් එකට මේ විදිහට වයර් එකක් පාස් ගන්න. එතකොට පැටර්න් එකෙන් පැටර්න් එකට ලස්සනට ඒ අපුරු බල්බ් ටික නිර්මාණය වෙනවා. ඊළඟට අපි මෙන්න මේකේ එනේබල් පින් එකට අපි ඍණ විදුලිය. එහෙම නැත්නම් දැන් ඔයාලා බලන්න පුළුවන් මේකේ පැටර්න් ටික මම ඒ විදිහට පාස් ගත්තාම මෙන්න මේ විදිහට පියවරෙන් පියවර පියවරෙන් පියවර පියවරෙන් පියවර ඒ 6ට ගිහිල්ලා නැවතත් ආයි එක බිඳුවේ ඉඳන් පිළිවෙලට පිළිවෙලට යනවා. දැන් ඊළඟට අපි මෙන්න මේකේ එනේබල් පින් එකට ඍණ බල්ස් එකක්. එහෙම නැත්නම් ඍණ විදුලියක් අපි දීලම තියෙනවා. මේ එනේබල් පින් එකට අපි පොසිටිව් එහෙම නැත්නම් ඍණ පල්ස් එකක් තමයි. එහෙම නැත්නම් පල්ස් එකක් නෙමෙයි ඍණ විදුලියක් අපි දීලම තියෙනවා. මෙන්න මේ විදිහට මම අපේ එනේබල් පින් එකටත් මෙහෙම වයර් එකක් පාස් ගන්නවා. ඊළඟට විශේෂයෙන්ම අපි කතා කළ යුතුම පින් එක තමයි ක්ලොක් පින් එක. ඉතින් මේ ක්ලොක් පින් එක ඇවිල්ලා මේ ක්ලොක් පින් එකේ තමයි හැමදේම සිද්ධ වෙන්නේ. මේ ක්ලොක් පින් එකට අපි විදුලියක් එහෙම නැත්නම් ධන විදුලියක් ලැබෙනකොට තමයි මේ බල්බ් එකෙන් බල්බ් එකට එකෙන් එකට මෙන්න මේ විදිහට පියවරෙන් පියවර මාරු වෙන්නේ. ඉතින් මෙන්න මේ ක්ලොක් පල්ස් එක අපි මෙතනින් අපි වයර් එකක් පාස්සල අරගෙන අපි මේකට ධන විදුලියක් දෙන්න ඕන. එහෙම නැත්නම් ක්ලොක් පල්ස් එකක් දෙන්න ඕන. කොහොමද ක්ලොක් පල්ස් එකක් අපි දෙන්නේ? ඕන දැන් තමයි අපිට ගැටලුව ප්‍රශ්නේ එන්නේ. හැත්තෙම කොත් එක ගැටලුවක් නෙමෙයි. මම ඔයගොල්ලෝට ඒක විසඳුම දෙන්න. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේ පරිපථය ක්‍රියා කරන්න තනියම අමාරුයි. මේ පරිපථය ක්‍රියා කරන්න තනියම අමාරුයි. දැන් ඔයගොල්ලෝ බලන දේ තනියම වන්න ඇයි මේක කරේ කියලා. ඉතින් නෑ මම ඔයගොල්ලන්ට ඒකේ විකල්පයේ විසඳුම මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. මේකට අපිට ඕන වෙනවා 555IC එකෙන් අපි ජෙනරේට් කරලා හදා ගන්න ඕන පල්ස් මොඩියුල් එකක්. ඒ පල්ස් මොඩියුල් එක හදන හැටි මම ඕගොල්ලන්ට දැන් කියලා දෙනවා පියවරෙන් පියවර. අපි මේක తాවකාලිකව අපි මෙතන පැත්තකින් තියලා අපි ඒ පල්ස් මොඩියුල් එක එහෙම නැත්නම් පල්ස් ජෙනරේටර් එක අපි හදාගෙනෙමු. ඉතින් මෙන්න මේ විදිහට NE555IC එක පාවිච්චි කරලා තමයි අපි මේ CD4617IC එකට පල්ස් ලබා දෙන්නේ. එහෙමනම් අපි මේ IC එක චුට්ටක් පැත්තකින් තියලා අපි දැන් පල්ස් ජෙනරේටර් එක මෙන්න මේ විදිහට හදාගමු. ඉතින් මේ නිර්මාණය සඳහා අපිට අවශ්‍ය කරන්නේ මෙන්න මේ NE555IC එක. ඉතින් මතකගත්තු මේ IC එක ගන්නකොට ඕගොල්ලෝ IC බේස් එකකුත් ගන්න දැන් ඕගොල්ලෝ දන්නවා මොකද මම එහෙම කියන්නේ කියලා. ඉතින් විශේෂයෙන්ම මේක ට්‍රයිමර් එක ට්‍රයිමර් IC එකක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අපි මේකට තවත් අපිට අවශ්‍ය වෙනවා 50 වෝල්ටේජ් 10 මයික්‍රොෆරඩ් කැපැසිටර් එකක්. ඒ වගේම 10 ohm resistor එකක් 50 kV volume control එකක්. ඉතින් දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් 555 ට්‍රයිමර් එක. එහෙම නැත්නම් ට්‍රයිමර් IC එකේ data sheet එක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේකත් වෙන වෙනම පින් ඕගොල්ලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ප්‍රධාන විදිහට මම මේකේ diagram එක ඇඳලා අපි කොහොමද ට්‍රයිමර් එකක් හදාගන්නේ කියන එක මම ඕගොල්ලන්ට කතා කරනවා මෙන්න මේ විදිහට. ඉතින් අපි මේකේ දැන් මම පහල diagram එක දාලා තියෙනවා. මම නැත්තම් මම පින් කනෙක්ෂන් ටික දාලා තිනු. ඉතින් ග්‍රවුන්ඩ් එක සුපුරුදු පරිදි දැන් ඕගොල්ලෝ දන්නවා. මේක අපි ග්‍රවුන්ඩ් එකටම තමයි සම්බන්ධ කරන්නේ. ඊළඟට මේකේ මම ඊළඟට පාස්සන්නේ 4 වෙනි පින් එක සහ 8 වෙනි පින් එක. අපි මේක එකට ෂෝට් කරන්න ඕන. මම මේක ඉහලින් අරගන්නම්. ඔයාලා වයර් එකක් යටින් දාලා හරි එහෙම නැත්තම් වටින් හරි අරගෙන කොහොම හරි ලස්සනට පාස් ගන්න. මම මේ විදිහට මේකේ 8 වෙනි පින් එක සහ 4 වෙනි පින් එක. ඒ කියන්නේ අපේ වෝල්ටේජ් පින් එක සහ රීසෙට් පින් එක මම මෙන්න මේ විදිහට
වයර් එකක් දාලා මම පාස් ගන්නවා. ඒක පාස්ගෙන ඒක මම මෙන්න මේ විදිහට පහලට ගන්නවා. එහෙම නැත්නම් අපි දෙන ධන විදුලිය මේ හරහා දෙනවා. ඊළඟට මම කැපැසිටර් එකේ ඉඳන් පාස්නවා වයර් එකක් දැන්. කැපැසිටර් එක මම සම්බන්ධ කරනවා මෙන්න මේ විදිහට කැපැසිටර් එකේ ධන පැත්තෙන් වයර් එකක් මේ විදිහට පාස් ගන්නවා. මම එක වෙනත් පාටකින් ඕගොල්ලන්ට පේන නම් කරගන්නම්. ඒක මම දෙවෙනි පින් එකට මෙන්න මේ විදිහට මම පාස් ගන්නවා. ඊළඟට ඒකෙන් මම වයර් එකක් අරගෙන මෙන්න මේ විදිහට දැන් ඕගොල්ලන්ට පේනවා මම කතා කරා මේකේ අපි මම පාවිච්චි කරන්නේ පින් කිහිපයක් කියලා. එතකොට මම මේකෙම වයර් එක අරගෙන මෙන්න මේ මගේ 6 වෙනි පින් එකට මෙන්න මේ විදිහට ධන විදුලිය ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි කැපැසිටර් එකේ ධන පැත්ත මම ඒකට සම්බන්ධ කරනවා. ධන පැත්ත ඒකට සම්බන්ධ කරලා ඊළඟට ඒකෙම්ම මම මෙන්න මේ 51 වොලියම් කන්ට්‍රෝල් එකට එහෙම නැත්නම් 51 වොලියම් කන්ට්‍රෝල් එකේ මැද පින් එකට මෙන්න මේ විදිහට මම මෙතන සම්බන්ධ කරගන්නවා. එතකොට අපේ කැපැසිටර් එක ගබඩා වෙලා තියෙන එහෙම නැත්නම් කැපැසිටර් එකේ ගබඩා වෙලා තියෙන කැප් එකේ තියෙන වෝල්ටේජ් එක තමයි අපි මේ වොලියම් කන්ට්‍රෝල් එක තරහා අඩු වැඩි කිරීම තුළින් මේ පල්ස් එක අඩු වැඩි වීම සිදු වෙන්නේ. ඉතින් මම රෙසිස්ටර් එකත් මෙන්න මේ විදිහට පාස් ගන්නවා දෙපැත්තම 7 වෙනි පින් එකට සහ 8 වෙනි පින් එකට සම්බන්ධ කරලා. ඊළඟට මම මෙන්න මේ වොලියම් කන්ට්‍රෝල් එකේ එහෙම නැත්නම් මේ ෆ්‍රී සෙට් එකෙන් 7 වෙනි පින් එකෙන් ධන විදුලිය මෙන්න මේ විදිහට රෙසිස්ටර් එක හරහා මෙතෙන්ට ගන්නවා. රෙසිස්ටර් හරහා එක ගත්තත් ප්‍රශ්නයක් නැහැ. 7 වෙනි පින් එකෙන් ගත්ත ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි ඒ විදිහට ඔයගොල්ලෝ ගන්නවා. දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මේ කැප් එකේ තියෙන වෝල්ටේජ් එක තමයි මම මේ වේරියබල් රෙජිස්ටර් එකේ නැත්නම් මේ වොලියම් කන්ට්‍රෝල් එක හරහා අඩු වැඩි කිරීම තුලින් තමයි මේකේ මෙන්න මේ IC එකේ එහෙම නැත්නම් මේ IC එකට අපි දෙන සිග්නල් අඩු වැඩි කිරීම තුලින් අපිට අවුට්පුට් එක ලබා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙන පරිදි අවශ්‍ය වෙන ආකාරයට අපිට ගන්න පුළුවන්. එතකොට අපි මේකේ ගන්න පින් එක මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කතා කරා. අපි මේකේ අපේ පාවිච්චි සඳහා ගන්න 3 වෙනි පින් එක. එතකොට මේ 3 වෙනි පින් එකෙන් සාමාන්‍යයෙන් වෝල්ට් 3ක වගේ පොඩි වෝල්ට් ප්‍රමාණයක් එනවා. LED බල්බ් එකක් දැල්ව ගන්න පුළුවන්. ඕගොල්ලන්ට පුළුවන් මෙතනට LED බල්බ් එකක් පාස ගන්න. LED බල්බ් එක සම්බන්ධ කර ගන්න. එතකොට ඕගොල්ලන්ට මෙතන ඉන්ඩිකේට් වෙනවා බලා ගන්න පුළුවන්. මම ඕගොල්ලන්ට මුලින්ම වීඩියෝ එක කතා කරනකොට මම දැන් ඕගොල්ලන්ට පෙන්නන්නම්. ඒක ඉන්ඩිකේට් වෙන හැටි. මෙන්න මේ විදිහට ඉන්ඩිකේට් වෙනවා ඕගොල්ලන්ට පේනවා. ඉතින් අන්නේ විතර ලස්සන බල්බ් එකක් දාගත්තු ඉතින් ඔයගොල්ලන්ට මේකෙන් දෙන සිග්නල් එක මොන වගේද කියලා බලා ගන්න පුළුවන්. මම දැන් ඔයගොල්ලෝ නිකන් දල වශයෙන් සිග්නල් එක අඳිනු මෙන්න මේ වගේ ක්ලොක් පල්ස් එකක් කියලා කියන්නේ. මෙන්න මේ වගේ 1.1 බිඳුව 1 බිඳුව මේ ආකාරයට කියන්නේ තරංගයක් හැටියට ගත්තු ඉතින් අප් වෙනවා ඩවුන් වෙනවා අප් වෙනවා ඩවුන් වෙනවා මේ විදිහට අපිට ඕක වේගය මේ වේරියබල් රෙජිස්ටර් එකෙන් තමයි මේ කන්ට්‍රෝල් එක දාපු නිසා අපිට දෙන වාසිය තමයි ඒක අපිට අවශ්‍ය විදිහට උස් පහත් වීමේ රේඛා ස්පීඩ් එක අඩු වැඩි කර ගැනීමේ හැකියාව තියෙන දේ මේ විදිහට ස්පීඩ් වැඩි කරනකොට වේගය ඉහළ පහළ යනවා. ඒක නිසා මම ඔයගොල්ලන්ට කිව්වා LED බල්බ් එකක් එතෙන්ට සම්බන්ධ කරගන්න. ඒක නැතත් ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට එතෙන්ට LED බල්බ් එක සම්බන්ධ කරලා එතනින් වයර් එකක් අරගත්තාම අපේ 46700 එකට මෙන්න මේ ක්ලොක් පල්ස් එක හරහා අපේ 46700 දුවවන්න එමන් නැත්නම් වැඩ කරවන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට 1.1 කියන්නේ ඔන් බිඳුව කියන්නේ ඕෆ්. ඉතින් පහළ මට්ටමේදී ඕෆ් වෙනවා. ආයේ 1 වෙනකොට පළවෙනි වෙනකොට ඔන් වෙනවා. 010101 විදියට ඩේටා එකක් විදියට මෙන්න මේ විදියට මේ පල්ස් එක යනවා. ඉතින් මේක අපි ඉහළ පහළ බලනවා. අපිට ඒක අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔච්චරයි තියෙන්නේ අපේ ක්ලොක් පල්ස් ජෙනරේටර් එකේ වැඩ. ඉතින් දැන් හරිම සරලවයි. ඔන්න පරිපත දෙකම මම එකම තැන තියලා තියෙනවා. ඉතින් දැන් මම කතා කරන්නේ කොහොමද මේ පරිපත දෙක අපි එකට සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් එච්චර අමාරු නෑ. දැන් අපි පරිපත දෙකම මේ විදිහට නිර්මාණය කරගෙන ඉවරයි. මම ඒ දෙකම එකම තැනකට ගත්තා. ඔගොල්ලෝ ඩොට් බෝඩ් එක එකම තැනකට ගන්න, එකම තැන පාස් ගන්න. මෙන්න මේ විදිහට ධනට ධන සම්බන්ධ කරනවා පරිපත දෙකේම. ඊළඟට ඍණට ඍණ පරිපත දෙකේම මෙන්න මේ විදිහට මම සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා ඉවර වෙලා ඊළඟට මම එතනින් පල්ලෙහාට අරගෙන ඒ දෙකට තමයි මම විදුලිය ලබා දෙන්නේ. ඉතින් 5 වෝල්ට් වගේ අගයක් ඕගොල්ලන්ට මේ පරිපත්තයම සම්පූර්ණයෙන්ම ක්‍රියා කරපන ලබා දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම 5 වෝල්ට් මෙතනින් මම ලබා දෙනවා. ඊළඟට මම මෙන්න මේ විදිහට නම් කරන්නම් ඕගොල්ලන්ට ලේසි වෙන්න. ධන සහ ඍණ වශයෙන් මේ විදිහට අපි මේක ලබා දෙනවා. දැන් අපි කතා කරන්නේ ක්ලොක් පල්ස් එක. මෙන්න මේ විදිහට අපේ ටයිමර් IC එකේ 3 වෙනි පින් එකේ ඉඳලා වයර් එකක් පාස ගන්නවා. කී වෙනි පින් එකටද ඕගොල්ලන්ට දැන් හිතා ගන්න පුළුවන්.
මෙන්න මේ ක්ලොක් පල්ස් එක දෙන්න ඕන තැනට. එතන ඒ පින් එකට මෙතනින් වයර් එකක් කරා. ඕගොල්ලෝ ලස්සනට මෙන්න මෙහෙම පාස් ගන්න. පාස් ගත්තාම අපේ පරිපතේ වැඩ දැන් අවසන්. ඉතින් දැම්මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි බල්බ් ටික පාස් කරන්නේ. අපි දැන් පරිපතේ සම්පූර්ණයෙන්ම හදාගෙන ඉවරයි. දැම්මම බල්බ් ටික මෙන්න මේ විදිහට එකම රටාවකට පාස් ගන්නවා. දන පැත්තට ඔක්කොම ටික, ඍණ පැත්තට ඔක්කොම ටික. ඊළඟට සම්පූර්ණයෙන්ම මම ඍණ පැත්තේ ටික ඔක්කොම එකට සම්පූර්ණයෙන්ම සම්බන්ධ කරලා ඒක ග්‍රවුන්ඩ් එකට මම ලබා දෙනවා. ඊළඟට මෙන්න මේ විදිහට LED බල්බ් එකෙන් එකට මම රෙසිස්ටර් දාලා තිනු. ඉතින් ඕගොල්ලෝ පාවිච්චි කරන බල්බ් එකට අනුව ඕගොල්ලෝ රෙසිස්ටර් එක පාවිච්චි කරන්න. ඉතින් මම මෙතන පාවිච්චි කරන රෙසිස්ටර් එක හැම එකටම ගැලපෙන්නේ නැහැ. ඉතින් මම මෙන්න මේ විදිහට බල්බ් ටිකේ පිළිවෙලට හරිම ලේසියි. ඔන්න ඔය විදිහට පිළිවෙලට ඔයාලට වයර් එක පාස් කරන යන විතරයි තියෙන්නේ. එච්චර ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. බල්බ් ටික පිළිවෙලට හදාගත්තා. මේ විදිහට ඔයාලගේ ඔයාලට අවශ්‍ය කරන වෝල්ටේජ් ජෙනරේටර් එක තියාගත්තා. රෙසිස්ටර් එක පාස් කරගෙන මෙන්න මේ විදිහට පින් ටිකෙන් වයර් ටික බල්බ් ටිකට මෙන්න මේ විදිහට පාස් කරන තින් හරිම සරලයි. ඔච්චරයි ඔයගොල්ලොන්ට කරන්න තියෙන්නේ. පිළිවෙලට පාස් කරගෙන ගියාම මේ විදිහට මේ පහලින් මේ පරිපත දෙකම එකට කරලා ඕගොල්ලෝ 5 වෝල්ට් විදුලිය ලබා දුන්නාම ඕගොල්ලෝගේ පරිපතය කිසිම ගැටලුවක් නැතුව ක්‍රියා කරනවා. ඉතින් මගේ පරිපතය තමයි දැන් මම මේ ඕගොල්ලන්ට පෙන්වන්නේ. ඉතින් මම පාස් කරලා තියෙන විදිහ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම LED බල්බ් ටික පාස් කරලා තියෙන ඊට පස්සේ මෙතන පින් ටිකක් පාස් කරගෙන දෙනවා. මම මේ පින් පාස් කරලා තියෙන්නේ අපි බුදුරජාස් මාලාවකට වගේ අවුට් ඔතනින් ගන්නකොට අපිට හරි ලේසියෙන් මෙතනට වයර් ටික සම්බන්ධ කරලා ගන්න පුළුවන්. ඒ නිසා අපි ඒක ගැන ඉස්සරහට කතා කරමු. බලන්න IC ටික පාස් කරලා තිනු මම වයර් ටික මෙන්න මෙතන ග්‍රවුන්ඩ් ලයින් එක මම අරගෙන මෙතන වෙන පින් එකක් පාස් කරලා තිනු. ඒ හරහා තමයි LED බල්බ් වලට රඳින්නේ. මේ වයර් ටික මම එකේ ඉඳන් පිළිවෙලට ඔයගොල්ලෝට කිව්ව විදියට පිළිවෙලට ලස්සනට මෙන්න මේ විදියට මම වයර් ටික පාස් කරගෙන තිනු. ඊළඟට ජම්ප කම්බි ප්‍රයෝගී කරගෙන මම මේ පින් පාස් කරලා තිනවා. මම කිව්ව LED එක මේ තියෙන්නේ ඒ LED බල්බ් එක. ඉතින් ඕගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් මේක අනිත් පැත්ත මම ලස්සනට මේකේ LED බල්බ් ටික මම පාස්සල LED බල්බ් ටික ඍණ පැත්ත මම ග්‍රවුන්ඩ් කරා. මම ඕගොල්ලන්ට කිව්වා මේ තියෙන මේ දිගට දාලා තියෙන ග්‍රවුන්ඩ් ලයින් එකට තමයි මේ සම්බන්ධ කරලා තියෙන්නේ LED බල්බ් ටික. ඊළඟට බලා ගන්න පුළුවන් පිටිපස්ස මම වයර් දාලා IC ෂෝට් කරලා තියෙන කොට සුදු පාට වයරකින් තමයි මම මගේ ක්ලොක් පල්ස් එක ලබා දෙන්නේ. මේ තියෙන ග්‍රවුන්ඩ් ලයින් එක සුදු පාට වයරකින් තමයි මම ඕගොල්ලන්ට කිව්වා මතකද තුන්වෙනි පින් එකේ ඉඳන් මගේ IC එකේ ක්ලොක් පල්ස් එක දෙන්න ඕන පින් එකට වයර් කරන් යන්න ඕන. ඒ වයර් එක තමයි මම ওই සුදු පාටින් දාලා තියෙන්නේ. මේ තියෙන සුදු පාට වයර් එක. ඉතින් ඔච්චරයි කතා කරන් තියෙන. ඉතින් ලස්සනට මේ වගේ ඔයගොල්ලෝගේ පරිපතේ නිර්මාණය කරගන්න මේ කියලා දුන්න විදිහට ඩයග්‍රෑම් එක විතර පරිපතේ නිර්මාණය කරගන්න. එහෙම නිර්මාණය කරගත්තාම ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ලස්සන පරිපතයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මම මේකට දැන් විදුලිය දෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ මම මෙතෙන්ට මම මෙතෙන්දී නම් පාවිච්චි කරන්නේ 3.7 බැටරියක්. 3.7 බැටරිය පාවිච්චි කරන්නේ ඇත්තටම ඒක ගැටලුවක් නෑ. වෝල්ටේජ් 3කදී වුණත් මේ පරිපතේ සම්පූර්ණයෙන්ම ක්‍රියා කරනවා. 3ට 5 වෝල්ට් දෙන්න පුළුවන් කිසිම ගැටලුවක් නෑ. 3.7 බැටරියක් මම මෙතන පාවිච්චි කළා. මම මේකට පරිපතට විදුලිය ලබා දෙනවා. ඉතින් බලා ගන්න මම ඕගොල්ලන්ට කිව්ව මතකද 3.5 එකේ LED බල්බ් එකක් වලට මේ තනියෙන් තියෙන LED බල්බ් එක තමයි 3.5 එකේ ඉන්ඩිකේට් වෙන ලයිට් එක. ඉතින් මේ ලයිට් එක ඉන්ඩිකේට් කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර ක්ලොක් පල්ස් එකක් එතනින් ලැබෙනවද කියලා. ඊළඟට LED බල්බ් ටික පාස් කරලා තිනු මම 40017 IC එකේ ඉඳන් වයර් කෑලි දාලා පිළිවෙලට 1 2 3 4 5 6 කියන පිළිවෙලට මම මෙන්න මෙතන බල්බ් ටික පාස් කරගෙන තිනු. ඊළඟට පින් ටිකක් මම පාස් කරගෙන තිනු. මේ පින් ටික පාස් කරගෙන තිනු මට ජම්ප් වයර් දාලා මට ඔතනින් ලස්සනට බුදුරැස් මාලාවකට අවුට් එක ගන්න පුළුවන් නිසා. ඒක නම් අපි ඉස්සරහට කතා කරමු. ඊළඟ වීඩියෝ එකදී කතා කරමු. ඉතින් වීඩියෝ එක ටිකක් දිග ඇති. ඒ වුණාට ඉතින් ගොඩක් වටින වීඩියෝ එකක් මේක. ඉතින් දැන් බලන්න මම පරිපතයට විදුලිය ලබා දුන්නාම ලස්සනට මෙන්න මේ විදියට පරිපතය අලංකාරව දුවනවා. ඉතින් බලන්න රටාව කෙලින් අතට බල්බ් ටික සම්බන්ධ කරගත්තාම මෙන්න මේ විදියට මේකේ රටාව ඉහළ පහළ යනවා. දැන් ඔයගොල්ලන්ට පේනව නේද අවසාන බල්බ් එකට ගිහිල්ලා ටික් ගලා ඊළඟ බල්බ් එකට පණිනවා. එහෙම වෙන්නේ අපි අර රීසෙට් පින් එක අපි එතෙන්ට සම්බන්ධ කරමු නිසා. ඔයාලා එහෙම සම්බන්ධ කරේ නැති වුණොත් ඔය බල්බ් ටික එහෙම ගිහිල්ලා ටික වෙලාවක් නිවිලා තිබිලා ආයිලඟට එකින් එක පත් වෙනවා. දැන් මම කරන්න යන්නේ මගේ දාලා තියෙන ප්‍රීසෙට් එක වොලියුම් කන්ට්‍රෝල් එකෙන් මම දැන් ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න තමයි යන්නේ. ඔන්න දැන් මම මේ විදිහට අල්ලගෙන මම මේකේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරනවා. ඉතින් මම මේ ලොකු කන්ට්‍රෝල් එකක් දැම්ම විශේෂම කියන තෝට ඔයාලට අතට හොඳට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. නැත්තම් පොඩි කන්ට්‍රෝල් එකක් දාන්න පුළුවන්. ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් 3.5 නැත්තම් අපේ ට්‍රයිමර් එකේ LED බල්බ් එක බ්ලින්ක් වෙනවා. දැන් ඕගොල්ලන්ට පේනවා ටික් 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 ගාලා සාමාන්‍යයෙන් ගන්නට ඒකෙන් දෙන ටයිමර් එක ගාලන ගාන්ට දැක්කද තප්පරෙන් තප්පරය වගේ ටික් 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 ගාලා
එහෙම පායනකොට පායනකොට මේ පැත්තේ බල්බ් ටික එකෙන් එකට එකෙන් එකට එකෙන් එකට එකෙන් එකට පායනවා. ඉතින් අපි මේක වැඩි කරනකොට මේකේ ස්පීඩ් එක වැඩි වෙනකොට මේක යන්න ඕන බල්බ් වේගය අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔන්නෝකයි සරලවම මම අද වීඩියෝ එකෙන් කතා කරේ. ඉතින් එච්චර ලේසි කියන්නේ හරි ලේසියෙන් මේ නිර්මාණය කරගන්න පුළුවන්. දැන් බලාගන්න මම මේකේ වොලියුම් කන්ට්‍රෝල් එක අඩු කරනකොට වොලියුම් කන්ට්‍රෝල් එක අඩු කිරීම තුළදී මේ බල්බ් එක ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික 555 එකේ බලන්න LED එක බ්ලින්ක් වෙන හැටි. ඒක බ්ලින්ක් වෙන ගානයි අර බල්බ් යන විදියයි ඔයාලට හිතා ගන්න පුළුවන්. ඉතින් අන්නේ නිසා තමයි අපි මෙන්න මේ 555 IC එක පාවිච්චි කරලා තමයි මේ IC එකට අපි ටයිමර් එකේ නැත්නම් ක්ලොක් පල්ස් එක ලබා දෙන්නේ. ඉතින් වීඩියෝ එක ගොඩක් දිගයි. ඉතින් වීඩියෝ ගොඩක් දිග වුණාට මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයගොල්ලොන්ට ඇත්තටම ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියලා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා විශේෂයෙන්ම මේ පරිපථය උපයෝගී කරගෙන ලස්සන අලංකාර බුදුරස් මාලාවක් නිර්මාණය කරගන්නේ කොහොමද? ඔයගොල්ලොන්ට හිතනවා ඉතින් කොහොමද එහෙම කරන්න කියලා. ඇත්තටම මේ රටාව ප්‍රයෝගී කරගෙන අපිට ලස්සන පරිපථයක් නිර්මාණය කරන්න පුළුවන්. ඔයගොල්ලෝ විශ්වාස කරනවද? මම විශ්වාස කරනවා. මේ පරිපථය නිර්මාණය කරගන්නවාලා නිර්මාණය කරගෙන මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියලා දෙනවා ලස්සන බුදුරැස් මාලාවක් හදාගන්න විදිය. මේ පැටර්න් එකම පාවිච්චි කරලා ඕන ඩිසයින් එකකට විහිදෙන විදියට හැඩයට යන විදියට ඕනම ඩිසයින් එකකට බුදුරැස් මාලාවක් නිර්මාණය කරන හැටි මම ඕගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් ගිහිල්ලා එන්න අදට මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, වීඩියෝ ගඳන ලයික් කරන්න, share කරන්න, මොනවාම හරි ගැටලුවක් අඩුපාඩුවක් තියෙනවා නම් comment එකක් දාන්න. ගිහිල්ලා එන්න. සුබම සුබ දවසක් ඕගොල්ලෝ සියලු දෙනාටම.